ශ්‍රී ලංකාවෙන් බිහි කළ ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාව රාවණා එක නමින් ලබන අප්‍රේල් 17 වනදා අභ්‍යවකාශය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. නාසා ආයතනය නිවේදනය කළේ සිග්නස් රොකට්ටුව හරහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මෙම චන්ද්‍රිකාව ඇතුළු උපකරණ ගෙන යන බවයි. එම මෙහෙයුම අප්‍රේල් 18 වනදා ලංකාවේ වේලාවෙන් අලුයම 2:16 ආරම්භ වන්නේ. ආතසේ ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න සහ දුලානී චාමිකා විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබුණා. මේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ සූදානම පිළිබඳ දුලානී චාමිකා පළ කළ අදහස් එකතුවයි. රාවණ 1 කියන්නේ ඝනක චන්ද්‍රිකාවක්. එකේ බර කිලෝග්‍රෑම් 1.5 වගේ වෙනවා. ඒ වගේම එකේ ප්‍රමාණය සෙන්ටිමීටර් 10 10 10 ප්‍රමාණය. ඒතර මේක නිර්මාණය කළේ ලංකාවේ රාවණා එක චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ සූදානම පිළිබඳවද දුලානී චාමිකා අදහස් පළ කළා. දැන් මේ වෙන විට අපේ චන්ද්‍රිකාව තියෙන්නේ ඇමරිකාවේ. අපි ජක්සා එකට බාර දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඇමරිකාවට අපේ සැටලයිට් තුනම යවුවා. ඊට පස්සේ දැන් අප්‍රේල් 17 වෙනිදා අපි මේ සැටලයිට් තුනම ලොන්ච් කරනවා සිග්නස් කියන අභ්‍යවකාශ යානය හරහා. ඊට පස්සේ ඒක ලොන්ච් කරන්නේ කියන්නේ අපි මේ සැටලයිට් තුනම ගෙනියන්නේ ISS කියන, කියන්නේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියන එකට. එතනින් පස්සේ එතන ඉන්න අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න සයන්ටිස්ට් හරි එතන ඉන්න අය අපේ චන්ද්‍රිකාව එළියට දානවා මාසකින් පස්සේ. ඒ කියන්නේ අභ්‍යවකාශයට ඇත්තරම චන්ද්‍රිකාව දාන්නේ මැයි හරි ජූනි වගේ මුලවෙදි තමයි. මෙම ලාංකීය චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට වසර එකහමාරක් ගත වූ බවද ඇය කියා සිටියා. අපි මේක පටන් ගත්තේ 2017 ඔක්තෝබර් මුල තමයි අපේ පළවෙනි මීටින් තියලා, ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක ඇත්තරම පටන් ගත්තේ. ඊට පස්සේ අපි මේක JAXA කියන ජපාන් ඒරෝස්පේස් එක්ස්ප්ලොරේෂන් ඒජන්සියකට බාර දුන්නේ පෙබරවාරි 18 කියන දවසේ. එතකොට අවුරුදු එකහමාරක් විතර ගියා අපිට මේ චන්ද්‍රිකාව, ඒ කියන්නේ ස්ක්‍රැච් එකේ ඉඳන් නිර්මාණය කරන්න. රාවණා 1 ලෙස මෙම චන්ද්‍රිකාව නම් කිරීමට හේතු පිළිබඳවද පර්යේෂණ ඉංජිනේරු දුලානී චාමිකා මෙසේ අදහස් පළ කළා. අපි හැමෝම දන්නවා අපේ ලංකාව ඉතිහාසයේ ගොඩක් රාවණ රජු සමග බැඳිලා තියෙනවා. එතකොට අපි අහලා තියෙනවා රාවණ රජුන්ට ගුවන් තාක්ෂණය තිබ්බා කියලා. ඒ නිසා ඒ තාක්ෂණය ලොවට කියන්නත්, ඒ වගේම එම තාක්ෂණය අපි අගය කරන්නත් අපේ ආදර්ශී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනවන්නගේ මහතා හිතුවා අපි මේකට රාවණ කියන නම දාන්න ඕනේ කියලා. රාවණා 1 චන්ද්‍රිකාවෙන් සිදු කිරීමට අපේක්ෂිත පරීක්ෂණ පිළිබඳවද ඇය මෙසේ අදහස් පළ කළා. ලංකාව සහ ආසන්න කලාපවල පින්තුර ගන්න. එතකොට අපි තව භාවිතා කරන ලෝරා කියන අලුත් මොඩියුල් එක. ඒක ඊළඟට හදන සැටලයිට් වලට පාවිච්චි කරන්න ටෙස්ට් කරන එක තමයි අපි මේකෙන් කරන්නේ, මේ අපේ සැටලයිට් එකෙන් කරන්නේ. ඒ වගේම අපි මේ සැටලයිට් එකෙන් චුම්බක ශ්‍රේෂ්ඨය පිළිබඳ, පෘථිවිය චුම්බක ශ්‍රේෂ්ඨය පිළිබඳ අධ්‍යයනය කරලා ඒතරතුරු අපේ පාලක මැදිරියට ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි තව හදලා තියෙනවා සැටලයිට් එක අභ්‍යවකාශගත කරාම ඒකේ වේගය වැඩි, කැරකෙන වේගය වැඩි. ඒ කැරකෙන වේගය අවම කරන්න අපි පද්ධතියක් හදලා තියෙනවා. ඒතකොට ඒක ටෙස්ට් කරලා ඒකෙන් අපේ සැටලයිට් එකේ වේගය දත්ත විදියට පාලක මැදිරියට ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපිට තව හදලා තියෙනවා දැන්ට පාවිච්චි කරන දෘඩුකාංග ක්‍රමය වෙනුවට සොෆ්ට්වෙයාර් ඩිෆයින්, ඒ කියන්නේ මෘදුකාංග ක්‍රමයක් අපේ සැටලයිට් එකේ, ඒ කියන්නේ පාර්ට්ස් හයි කරන්න මෘදුකාංග ක්‍රමයක් අපි පරීක්ෂණයක් කරනවා. ඒ ඩේටා ටික තමයි අපි පාලක මැදිරියට ගන්න ලැස්ති කරලා තියෙන්නේ. ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ සිට මෙන්ම ජපානයේ සිටද මෙම චන්ද්‍රිකාවෙන් දත්ත ලබාගත හැකි බවද දුලානී චාමිකා කියා සිටියා. අපේ මේ කැම්පස් එකේ තියෙන ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකක්, ඒ කියන්නේ පාලක මැදිරියක් මේ සැටලයිට් එක සමග සම්බන්ධ වෙන. ඒ වගේම ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ තියෙන පාලක මැදිරියක් දැනට ඒක මම හිතන විදිහට ඒක ඒකේ කටයුතු ඔක්කොම කරගෙන යනවා ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකේ ආතර්සී ක්ලාක් එකේ. එතකොට
අපි මේක ලොන්ච් කරපු ඒ කියන්නේ මේක ඩිප්ලොයි කර ගමන් ඒ කියන්නේ අභ්‍යවකාශ ගත කර ගමන්ම අපිට සිග්නල් එකක් එනවා සැටලයිට් එකකින් සිග්නල් එකක් එනවා ලංකාව හරි ජපානය හරි හරහා යනකොට ඒ වගේ එතකොට මේක හැම සැටලයිට් එකේ හැම තිස්සෙම ජපානය හරි ලංකාව හරි හරහා යනකොට අපි චන්ද්‍රිකාවත් එක්ක සම්බන්ධ වෙන සැලසුම් කළා තියෙනවා ලංකාවට තවත් චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන්ම මෙරටට එම දැනුම ලබා දීමටද තමන් සූදානමින් පසු වෙන බවයි ඇය සඳහන් කළේ මගේ අනාගත ඉලක්ක තමයි අපි මේ දැන් ඉගෙනගත්ත තාක්ෂණයේ ලංකාවේ අනිත් ඉංජිනේරු වරුන්ට හරි මේ පිළිබඳ දැනගන්න කැමති මේ පිළිබඳව ඉගෙන ගන්න කැමති අයට මේ තාක්ෂණයේ බෙදලා දෙන එක ඒ වගේම තව සැටලයිට් ප්‍රොජෙක්ට් එකක් අපි ලංකාවේ පටන් ගන්නවා නම් ඒකට වැඩ කරන්නත් මම කැමති ඒ වගේම මම මේ තාක්ෂණයේ පිළිබඳව තවදුරටත් ඉගෙන ගන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ ලාංකීය චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට උපකාර කළ සම්පත් දායකයන් පිළිබඳ ඇය පළ කළ අදහස් දායක වෙච්ච පිරිස සැහෙන ඉන්නවා මුලින්ම මම ආපහු කියන්න මතක් කරන්න කැමති අපේ ආතසි ක්ලාබ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සනත් පනවන්නගේ සර් ඇත්තරම සනත් පනවන්නගේ සර් තමයි ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය නගා සිටවන්න ඕනේ අපිට ටෙක්නොලොජි ඕනේ අපි ඒව ගැන ඉගෙන ගන්න ඕනේ කියලා මේ ප්‍රොජෙක්ට් පටන් ගත්තේ ඒ වගේම ආතසි ක්ලාබ් අධ්‍යක්ෂණේ මගේ හෙඩ් ඔෆ් ද ඩිවිෂන් කවීන්ද්‍ර සර් ඒ වගේම ඩෙපියුටි ඩිරෙක්ටර් ජෙනරල් කම්මනී එදිරිවීර ඒ වගේම මෙහේ අපේ ප්‍රධානම ප්‍රොෆෙසර් තමයි ප්‍රොෆෙසර් මෙංගුචෝ ඒ වගේම අපි තව ඉන්නවා මේ ගොඩක් ප්‍රොෆෙසර්ස්ලා උදව් කරපු ඒ හැමෝම මේකට සම්බන්ධ වුණා තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න